있고 위엘이기에 매우 탈락. 네 가와라 남 매우 탈락. 네 리버라 장타 네 탱탱월에 타망기 오루 달아기힐라. 네가 부풀어라 네 하트라 마이맴 미링구 페인. 메레스 미링구 페인 네 가와라 남 요드 외박베. 아까라 다 하트라 다 삽지에 했다 이까. 보시가 프라데시야 티비치 외박베. 그거다. 하타라스 해택은 미시 하야다하세가 잘라다하리타와 하타라스 해택은 미시 하야다하세가 잘라다하리타와 그러니까 나티 위시알 잘라다하리타와 매 필리반드 와르타락 사편에 그러니까 메틀란 안루카리아 1800 아타시에 데케 스키너 기에나 와르타카루와 바라데노 오 와르타락 사편에 매 야리 와르 매 요드 외부 야리 프리티상스카르네 그러니까 පවුම් 18000යි විදන් යන්නේ නමුත් අති විශාල වී අස්වැන්නක් ඔහු කියන්නේ සහල් මලු 38000 ගානක වී අස්වැන්නක් ගන්නට පුළුවන් සහල් අස්වැන්නක් ගන්නට පුළුවන් පවුම් 18000ක් විදම් කරලා මේවා ප්‍රතිසංස්කරණය කරමු කියලා. නමුත් ස්කිනර්ගේ වාර්තාව මේට්ලන් ආණ්ඩුකාරයාට බාර ගන්න බැරි වෙනවා. ඒ වෙන විට එංගලන්ත ආණ්ඩුවෙන් දීලා තියෙන නීති රීති අනුව උන්ට ඒ තරම් විශාල වීදමක් ලංකාවෙන් දරන්න බැරි වෙනවා. එතන සිට මේ වැව අතහැර දැමෙනවා. කිසිදු කෙනෙක් මේ වැව ගැන බලන්නේ නැහැ. ඒ නිසා මේ විශාල පෝෂක ප්‍රදේශයේ අද මේ වටේ දාලා ගිය හරකුන් විසින් තමන්ගේ නවාතැන් බවට පත් කරගෙන නමුත් හරකෙකුටවත් කරන තනකොළ පොඩ්ඩක්වත් නැති මේ මහා වියලී ගිය වියලි තලය මොනතරම් අපරාධයක්ද? මේ පස මේ මඩ වලින් කියන්නේ මොකද්ද? මඩ වලින් කියන්නේ මෙහි ජලය රැඳෙනවා කියන එක. ඒ වැස්සට පහුගිය වැස්සට මෙහි ජලය තිබී තිබෙනවා. නමුත් ඒ වැස්සට රැඳෙන ජලය පරිස්සම් කරගන්නට මෙහි ඇලවේලි මේවා නිවැරදිව සකස් වෙනවා නම් මේ රොම් මඩ ඉවත් වෙනවා නම් මේ වේල්ල සකස් වෙනවා නම් මොනතරම් වටිනවද? පිටියේ ඉඳලා අපි එනකොට පසුතලයේ ඉතාම නිල් පැහැති වැහිවලාවක් දැర్శණය වුණා. ඒක හරිම පින්බර දැర్శණයක්. වස්ස වලාහක දෙවියන් කියලා අපි වැහිවලා කුලට කිව්වේ. ඒ වැහිවලා කුලෙන් ලැබෙන වැස්සෙන් තමයි මේ ප්‍රදේශයේ මේ ශාස්ත්‍රීය කලාපය ඇති කරන්නේ. කොහොමද දන්නවද? මේ යෝද වැවෙන් ශාස්ත්‍රීයක වෙන ජල පෝෂක ප්‍රදේශය ඇවිල්ලා අක්කර 14771ක් අකර 14771ක් කියලා කියන්නේ
අති විශාල ජලපෝෂක ප්‍රදේශයක්. දැන් අපි හොඳින්ම දන්න මින්නේරි වැව. මින්නේරි වැවේ ජලපෝෂක ප්‍රදේශය මේට වඩා අඩුයි. ඒ කියන්නේ 13,500යි. දැන් විශාල ලෙස අපි දකින පරාක්‍රම සමුද්‍රය. පරාක්‍රම සමුද්‍රය 19,000 ගානක්. එතකොට ඉරණමඩු සමුද්‍රය, ඉරණමඩු වැව 18,000 ගානක්. දැන් ඒ නිසා එහෙම ගත්තත් මේ සංසන්දනාත්මකව ගත්තත් ලංකාවේ විශාල ජලාශ වලින් සිද්ධ වෙන ජලපෝෂක ප්‍රදේශයට සමානව හෝ ඊට තරමක් අඩුවෙන් තමයි යෝධ වැවේ ජලපෝෂක ප්‍රදේශයේ තියෙන්නේ. දැන් මම මේ ඇවිදින්න ඉන්නේ යෝධ වැවේ ජලපෝෂක ප්‍රදේශයේ. මේ ජලපෝෂක ප්‍රදේශයට හරි අපූරු නමක් කියනවා. පහුගිය කාලේ අපිට හරි කනට හුරු නමක් බවට පත් වුණා යෝධ වැවේ ජලපෝෂක ප්‍රදේශය. මොකද ඒ නම? ඒ නම තියෙන අර සිටියෙම. ලෙෆ්ටනන්ට් දිසානායක. ඔබතුමාගේ අතේ තියෙන සිටියෙම ටිකක් මට විග්‍රහය පහසුව සඳහා විගැරගමු. එතකොට මට පුළුවන් වේවි අපේ අය ඔප්පු කරන්න. මෙන්න තියෙනවා 150,000 සිටියම් හතරක් එකට අලෝපු මේ මන්නාරම ප්‍රදේශයේ. මේ තියෙන මන්නාරම් අර්ධද්වීපේ අපි ආපු පාර මේ තියෙන්නේ. මෙන්න තියෙනවා යෝධ වැව. මේ තියෙන 74,000 තරම් දික් වෙච්ච යෝධ වැවේ වැව් කණ්ඩිය මේ වැව. එතකොට මෙන්න මේ කොළපාතින් තියෙන්නේ ඒ පෝෂක ප්‍රදේශය. මේ තමයි අක්කර 14,771ක් වෙච්ච පෝෂක ප්‍රදේශය. දැන් මේ බැලු බැලුමට මේ රූපයේ හැටි ස්වභාව රයිස් බෝල් එකක් වගේ කියලා සුදු මහතුරුන්ට හිතුණා. ඒ නිසා උන් මේක හඳුන්වුවා රයිස් බෝල් එක කියලා. මොකද දැන් වී උත්පාදනය කරන නැත්නම් සහල් බත් උත්පාදනය කරන තැනක් නිසා රයිස් බෝල් එක වගේ කියලා. මේකට නමක් දාගත්ත සිංහලෙන් සහල් බඳුන කියලා. රයිස් බෝල් කියලා ඉංග්‍රීසියට පරිවර්තනය කරගත්තේ සිංහල අපේ V20. V20 කියලා කියන්නේ ශ්‍රී ලාංකික කෘෂි ආර්ථිකයේ බොහොම වටිනා කියන සමෘද්ධි සංකේතයක්. නමුත් එය තරම් වගකට නොගත් වර්තමාන පරිවර්තකයින් මෙය රයිස් බෝල් සහල් බඳුන ලෙස සිංහලට පරිවර්තනය කරගත්තා. කිසිදු සිතියම් පොතක සහල් බඳුන ලෙස සඳහන් නොවී තිබුණත් ඔවුන් මේ සහල් බඳුන ලෙස හඳුන්වන්නට පටන් ගත්ත නිසා මෙන්න මේ ජල පෝෂක ප්‍රදේශය සහල් බඳුන ලෙස නම් වුණා. එහෙම තමයි සහල් බඳුන හැදුවේ. රයිස් බෝල් වේවා, V20 වේවා, මේ යෝධ වැවේ ශස්ත්‍රීය කලාපයේ පිහිටි කොහේද? මේ පිහිටන්නේ මල්වතු ඔය නිම්නයේ. මල්වතු ඔය මෝය කටේ අරිප්පුව පිහිටනවා. ඔය අරිප්පුව හරියෙන් තමයි විජේ රජුරෝ කුවේ නියව හම් වෙන්න රට අභ්‍යන්තරයට ගියේ කියලා අපි පැහැදිලි කළා. එහෙමනම් දැන් ඔය රයිස් බෝල් එක එහෙම නැත්නම් සහල් බඳුන සමහර අය කියන සහල් නැලිය කියලා. මේක සීමාවල් අපි හොයාගත්තොත් උතුරු සීමාව වෙඩිතලතිව්. බටහිර සීමාව තල්ලඩි. දකුණු සීමාව සිලාවතු.